දැන් ඉතින් ඇත්ත කියනවා. තුමල බඩු හංගලා තියෙන්නේ. අනේ මං කාගේවත් ඒ වරකම් කරේ නෑ මහත්තයෝ. මාමයි මගේ කෙල්ලවයි අතාරින්නකෝ. අනේ ලබුණු මම මොකද තොරගම් කරේ නෑ ලබුණු. ඔය අඬනක නවත්තන්න. කියන්න බඩු හංගේ කොහෙද කියලා? පොඩ්ඩක් ඉන්න. මැඩම් මේ මොනසකෙන් බඩු ගත්තේ නැහැ කියලා මම. ඒ වුණාට මේ ගිය අතට බඩු තියන්න පුළුවන් මැඩම්. අපිට බඩක චෙක් කරන්න පුළුවන්ද? කාටවත් මේ දරුව ගැන හිතෙන්නේ නැද්ද? අපි ළමයි අදාළ තැනට යොමු කරනවා. වැරදි කරන අම්මලාගේ ළමයි ඉන්න වෙන තැනක් තියෙනවනේ. අනේ ලොකුනෝන අපිව බේර ගන්නකෝ. අපි කාටවත් වරදක් කරලා නැහෙනි. මහත්තුරු මේගොල්ලන්ව මෙහි තියලා දැන් යන්න. මම මේගොල්ලන්ගෙන් විස්තර අහගන්න. මඩම් මේ මිනිස්සු එන්නේ දැන් අපි අත්අඩංගුවේ. මෙහි තියලා කින් හදිසිය පැනලා ගියොත් කවුද ඒකට වක් කියන්නේ? ඒ ගැන මම බලා ගන්නම්. මේගොල්ලෝ පැනලා යන්නේ නැහැ. ඒ ගැන මම වග කියනවා. මැඩම් මෙතන වෙනම පුද්ගල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වෙනම විසඳ ගන්න. පොලිසිය දා පැමිණ ලයින් කරගත්තට පස්සේ අපේ නිදහස් කරන්න. පැමිණිල්ල දැම්මේ මම නෙමෙයිනේ. නමුත් නැති වුණ බඩු මගේ. ඒ නිසා ඔබතුමන්ලා මගේ වචනේ විශ්වාස කරන්න. මම මේ අයට පැනලා යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගකීම මම බාර ගන්නවා. පැමිණිල්ල දාපු අයම ඒ ගැන බලා ගනීවි. හොඳයි මඩම්. මඩම්ක කීමට අපි යන්න. ඒත් පොලිසියෙන් පැමිණිල්ල එක්කම රයින් කරගන්න. මහත්යාවම මම මේ ගැන දැනුම් දෙන්න. මේගොල්ලෝ රත්තරන් බඩු හොරකම් කරලා නම් ඒ ගැනත් මම දැනුම් දෙන්න. මඩම් හදිස්සියවත් මේ මනුස්සයා පැනලා ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක මතක තියාගන්න. මං කිව්වනේ ඒ වගකීම මං ගන්නම් කියලා. ලොකු සාදු සිදු අද අපි මුණ ගැහෙන්න ආවේ බොහොම වැදගත් කාරණාවක් කියන්න නේද? එහෙමයි ලොකු සාදු. මොකද්ද සිදු කියන්න බලන්න. මට ලෙඩ වෙච්ච අයට උදව් කරන්න වෙන තැනක්. ලෙඩ වෙච්ච අය සුවපත් කරන්න එපා කියලා අපි සිදුට කියලා නැහනේ. අපි කියලා තියන්නේ එහෙම දෙයක් වෙනව නම් අපිව දැනුවත් කරන්න කියලා. ඒක අපි කිව්වේ සිඳුගේම හොඳට. මොකද සිඳු යහපත් සිතින් කරන දේ සමහර අය වැරදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි. මම ඒක දන්නවා. මට ඕනේ ඒක නෙමෙයි. එහෙමනම් සිඳුට මොනවද අපෙන් කෙරෙන්න ඕන? අපේ ගෙදර අය කැමති නෑ මම ලෙඩ වෙච්ච අයව ගෙදරට ගෙනල්ලා උදව් කරන එකට. ඒ අය කියන දේ එක පැත්තකින් ඇත්තනේ සිඳු. ඒ වුණාට කෙනෙක් අසනීප වෙලා ඉද්දි ආක බලන්න හොඳ නෑ නේද රාහුල සාදු? සිඳු කියන කතාවේ ඇත්ත තියෙනව නේද රාහුල? අනේ ලොකු සාදු මම ලෙඩ වෙච්ච අයව පන්සලට එන්න කියලා හොඳ කරන්නද? ඉඳලා හිටලා ලෙඩෙකුට පිහිට වෙනවා වගේ නෙවෙයි සිඳු. හැමදාම ලෙඩුන්ට පිහිට වෙන්න යන එකෙන් සිඳුගේ ජීවිතයේ අධ්‍යාපනයට බාධාවක්.
නෑ ඒ වැඩ මං කොහොම හරි කරගන්න අනේ රාවුල සාදු මං පන්සලේදී ඒගලන්ට උදව් කරන්නද පන්සලේදී ලෙඩුන්ට උවටන් කරන එක ගැන මට එපා කියන්න බෑ ඒක බොහෝම උතුම් ක්‍රියාවක් ඒත් ඒකෙන් සින්දුගේ ගෙදර ආයේ පන්සලත් එක්ක අමනාප වෙන්න පුළුවන් එහෙම අවදානමකුත් තියෙනවා තමයි නෑ නෑ ලොකු සාදුලත් එක්ක කවුරුත් තරහා වෙන්නේ නෑ මම අපේ ගෙදරට කියන්න කැමති නේද ලොකු සාදු අපේ අකමැත්තක් නෑ සිඳු හැබැයි සිඳු කරන හැම දෙයක්ම ඒ දේ කරන්න කලින් අපිව දැනුවත් කරන්න ඕන මගෙන්වත් රාහුල හාමුදුරුවන්ගෙන්වත් අවසරයක් නැතිව කිසිම දෙයක් කිරීම සිඳුට තහන තේරුණා ලොකු සාදු මං ඒ විදිහට කරන්න සුබත් වේවා සුබත් වේවා මම දන්නවා රාහුල මගේ තීරණයට එකඟ නැහැ කියලා. මම මේ තීරණයට සම්පූර්ණයෙන් එකඟ නොවුනේ මගේ හිතේ චකිතයක් තියෙනවා අපේ හාමුදුරුවනේ. මේ වෙලාවේ හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕන අපේ අස්මානය කිට්ටු. ඒකයි මම ඒකට විරුද්ධ නොවුනේ. අපි කලබල නොවීම හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕන ඒ විදියට තමයි. හෙලෝ ඔව් ගයිනි තමයි කතා කරන්නේ මට තේරුණා මං වට පස්සේ කතා කරන්නද මං එහෙම කවුද කතා කළේ කියලා රංගයි මුකුත් ප්‍රශ්නයක් නෑ. දැන් කවුද ප්‍රශ්නයක්ද කියලා එවේ? කවුද කතා කරේ? මට මේ කතා කරේ මගේ යාළුවෙක්. එයා කියන දේවල් මට පැහැදිලි නෑ ඒකයි මං කට් කරේ. කවුද මන්නෝ දන්න පිරිමි යාළුවා? පිරිමි යාළුවා? පිරිමි යාළුවෙක් නෙමෙයි ගෑනු යාළුවෙක්. මාත් එක්ක මේකට ක්ලාස් ගිය කෙනෙක් දීපාලි. අනේ රංගයි මොකද්ද කරන්නේ? වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මොකක්ද කියලා තමයි මේ බලන් හදන්නේ. පොඩ්ඩක් හිටපන්කො. අනේ ප්ලීස් රංගයි කෝල් කරන්න එපා. කතා කරන්න එපා. දැන් ඒ දීපාන්නේ කතා කරා කිව්වේ. පොඩ්ඩක් හිටපන්කො මම මේ බලන්නේ දීපාන්නේ කවද්ද පිරිමේ කුණේ කියලා. අනේ මං කියන දේ අහන්නකො රංගයි. අනේ අනේ කියලා තවත් අහගෙන දුව පැත්තකට යන්න. ඔබ දන්නවනේ මේ රංග කවුද කියලා? හෙලෝ. ඔව්. ගෑනි කෝමර ප්‍රශ්නයක් නැහැ කියලා. මම රංග කතා කරන්නේ. ගෑනි මේ කසාද බඳින ඉන්නේ මම. ඇයි? අමතුම ඔබ අපොච්චිද? ආ? යකෝ. මම තොපිට ගැහුවේ ගහලා වනගත වෙන්න නෙවෙයි. මම අතිනේ මේ ගමේ තමයි. ඕනම් වරෙන් ඕනලාග. උස්සන්න? ආ. දැන් තොපි කරන්නේ නාට්‍යමය ජොබ් එකද? උස්සන්න. අමතිලගේ පස්සේ ගිහිල්ලා කටු කන තොපි වගේ බල්ලොන්ට වඩා පිටකොටු යර මුට්ට කර ගහන මිනිස්සු මට වටිනවා. නවත්තන්න. ඔන්න හිටපන් මම මේකත් කියලා නවත්තන්නම්. කුක්කෝ? බලු කුක්කෝ?
ඔක්කොම නෙමේ මහරජුරන්ගේ සේනාවවත් මේ රංගය බය වෙන්නේ හරි 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 වරෙන් හරි ඕන්ලාක වරෙන් මං ඉන්නවා හරි වරෙන් ඕන්ලාක වරෙන් අරුඹේ පන්තියට යාළුවා පන්ති ඉගෙන ගන්න බැරි වෙච්ච දේවල් ටික දැන් මං කියන්නම් ඉතින් දැන් නැද්ද? මොකද මං කියන ගහන්නේ නැන්නේ? ඉන්න බැරණා හිටපන්. මොකද්ද සුමංගල හාමුදුරුවෝ ලියලා තියෙන බොරුව? සෝරත මොකද්ද සුමංගල හාමුදුරුවෝ ලියලා තියෙන්නේ? කියවන්න බලන්න. අපේ ගමෙන් හඳට යන්න අඩිපාරක් තියෙනවා. අපේ ගමේ කොහෙද හඳට යන්න අඩිපාරක්? ඒක බොරු නේද සුබෝත? අපේ ගමේ කොයි දෙහෙම යන්න අඩිපාරක්? කොදෙන්න බලන්න. රාහුලම කියවල බලන්න. වැරදි නේද අපේ හාමුදුරුවනේ? හඳට යන්න අඩිපාරක් නෑනේ. නෑ නෑ සූරත, මේ ලියලා තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නෙවෙයිද කියන්නේ? සූරත, සුබෝධ, මේ ලියලා තියෙන්නේ ගමක තියෙන ලස්සන ගැන, වටිනාකම ගැන. මේකේ ලියලා තියෙන්නේ ගමේ වටිනාකම දන්න කෙනෙකුට හඳට යන්න උනත් අමාරු නෑ කියන එක. මංගල හාමුදුරුවෝ ලියලා තියෙන්නේ පුර පසළොස්වක දාට ගමට පේන පුර හඳ ගැන. ඒ හඳ දිහා බලාගෙන ඒ ලස්සන දිගේ හිතෙන් හඳට උනත් යන්න පුළුවන්. තේරුන්නේ අපේ හාමුදුරුවනේ? හඳට යන්න පුළුවන් නම් ගොඩාක් සතුටු හිතේ පොඩි අයට. එහෙමයි. ඔන්න මන්නම් එනවා. සෝතාන්දුරන්ට බැන්නන් ඉන්න. මම බෑ කිව්වේ නෑනෙ සුබෝද. ඒ වුණාට එහෙම කොහමද හඳට යන්නේ? හඳ තියෙන ගොඩාක් දුරනේ. ම්
මේ වචන ටික බොහොම අගෙයි නේද රාහුල? ලස්සන ළමා ගීයකට. එහෙමයි. ළමා ගීත අඩු කාලේ මේ වගේ ලස්සන ළමා ගීතයක් හැදෙනවා නම් බොහොම හොඳයි. එහෙම වුණොත් ගමේ තියෙන වටිනාකම නාගරික දරුවෝ තේරුම් ගනි. අපේ හාමුදුරුවනේ, මගේ හිතවතෙක් හිටියා කැම්පස් එකේ සංගීත කටයුතු වලට බොහොම දක්ෂයි. මම මේ වචන ටික සුමංගල හාමුදුරුවෝගේ අවසර ඇතුව එයාට ලැබෙන්න සලසන්නම්. රාහුල්ගේ හිතවතා ලව්වා ළමා ගීයක් නිර්මාණය කරන්නද රාහුල්ගේ කල්පනාව? එහෙමයි හාමුදුරුවනේ. අපි මේ වචන වලින් ලස්සන ගීතයක් හදමු. මට පුළුවන් ඒ කටයුත්තට මුල පුරන්න. සෝරතයි සුබෝදයි කැමති නේද? කැමති ගොඩාක් කැමති. ඇත්තම සින්දුවක් කරනවා නේද රාහුල හඳුරෝනේ? SLT ඔෆර් ගොඩයි අවුරුද්දම සුබයි සුබයි. 1212 අමතන්න. ඔබේ දරුවාගේ මුළු ලෝකෙම උපයි. ඔවුන්ට ඔබේ රැකවරණය අවශ්‍යයි. AIA ඉන්ෂුරන්සි අපි සුවපත් සැපවත් දිගුකල් ජීවිතයකට ඔබට මඟ පෙන්වන්නේ ඒ නිසයි. එතකොට රත්තරන් බඩු ගිල්ලේ බහිරවයද? අක්කත් එක්ක මේවා කතා කරලා වැඩක් නෑ අයියේ. ඔය ගෑණි අක්කගේ කණෙන් රිංගනකම් අක්ක දන්නේ. මම මේ ගැන බලා ගන්නම්කෝ. මේ කුමාරි නැති උනේ මගේ රත්තරන් වලලු. ඒ නිසා ඒ ගැන බලා ගන්න මම.